ආයුබෝවන් සුබ දවසක්. හරිදි හරියටම කියන සේත උදෑසන පුවත් විකාශයේ සමගින් ඔබ හමු වෙන මම චතුර සූර්ය බණ්ඩාර. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කළ සූර්ය බල විදුලි පද්ධතිය. ආර්ථික නිදහස අතින් ලංකාව තවත් පහළට. පිටරටින් එන ටින් මාළු නිසා වැටුණු දේශීය කර්මාන්ත කරුවන් සහ පිටරටින් එන කජු. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙතට. ආර්ථික නිදහස අතින් ශ්‍රී ලංකාව තවත් පහළට ඇද වැටී ඇති බව මාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. ඒ අනුව රටවල් 184ක් අතරින් ශ්‍රී ලංකාව 149 වැනි ස්ථානයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. හෙරිටේජ් කියන ආයතනය මගින් රටවල්වල මොන වගේ ආර්ථික නිදහසක් පවතිනවාද කියන එක ගණනය කරනවා. 2024 ඒගොල්ලෝ නිකුත් කරලා තියෙන වාර්තාව අනුව ලෝකයේ රටවල් 184ක් අතරින් අපි ඉන්නේ 149. ඒ කියන්නේ ඒගොල්ලෝ හඳුනගෙන තියෙන්නේ ලංකාව කිසිදු ආකාරයකට ආර්ථික නිදහසක් නොමැති රාජ්‍යයක් කියලා. අපි 2000 වෙනකොට හිටියේ 95 වන තැන. ඇත්තටම ඒට කලින් හිටියා 70 ගණන් වලත් අපි හිටියා. දැන් මේ ආර්ථික නිදහස කියන එකේ සරල අදහස තමයි පුද්ගලයෙකුට තමන් සතු ශ්‍රමය දේපල භාවිතා කිරීමට ඇති නිදහස. 149 කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම මේ ආර්ථිකයේ කිසිදු නිදහසක් නැහැ. මේ ආර්ථිකයේ පාලනය කරලා තියෙන ආර්ථිකයක් විදිහට ඉන්දියාව, බංගලාදේශය, භූතානය, නේපාලය, අනෙකුත් රටවල් ඔක්කොම අපිට වඩා ඉදිරියෙන් සිටින්නේ. ඉතින් මේ ආර්ථික නිදහස නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නැත්නම් කිසියම් රටක එතකොට අපිට ආයෝජකයෝ ගෙන්න ගන්නට බෑ, දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන්නට බෑ. ඒක නිසා මේ වගේ කාරණා පිළිබඳ අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නට ඕනේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සමගාමීව සෞන්දර්ය විෂය මූලික විෂය ධාරාවෙන් ඉවත් වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවසනවා. සංවේදී මිනිසුන් ගොඩනැගීමට සෞන්දර්ය විෂයන් අනිවාර්ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සමගාමීව සාමාන්‍ය පෙළ විෂයන් 9 වෙනුවට ඒ විෂයන් 7ක් දක්වා අඩු කිරීමට සැලසුමක් ඇති බවට තොරතුරු වාර්තා වනවා. ප්‍රධාන විෂයන් 7 හැරෙන විට අනිකුත් විෂයන් සියල්ල අමතර විෂයන් ලෙස සැලකෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ. එම විෂයන් සාමාන්‍ය පෙළ විභාගයට ඇතුළු කරන්නේ නැතුව දරුවන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට පමණක් යොදා ගැනීමටයි නියමිතව ඇත්තේ. ඒ අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල සෞන්දර්ය විෂයන් මුඛ්‍ය විෂය ධාරාවෙන් ඉවත් තන බවයි සෞන්දර්ය විෂය පිළිබඳ ප්‍රාමාණිකයන් පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුලත් දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා. සෞන්දර්ය විෂය කපාදුවකින් ගුණාත්මක අධ්‍යාපනයක් රට තුල ගොඩනැගිය හැකිද යන්න ප්‍රශ්නාර්ථයක්. උදෙක් කරලා තියෙන්නේ මාකට් එකට ඕන විදිහට කිහිප දෙනෙක් එකතු වෙලා මේක සම්පාදනය කරපු එක තමයි කරලා තියෙන්නේ. සෞන්දර්ය කපාදුව කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ දැන් මෙතෙක් තිබිච්ච විෂයන් වලින් සෞන්දර්ය කියන විෂය ජාතික මට්ටමේ විභාගවලට වත් නැත්නම් පළාත් මට්ටමේ හෝ විභාග ක්‍රමවලට ඇතුළත් වෙන්නේ නැහැ. ඇගීමේ ක්‍රම වගේක් නිර්මාණය කරලා තියෙනවා. ඇත්තටම බැලු බැලමට මේක මෙයාලා ගෙනාපු ඉතාම නරක පියවරක්. නියම ව්‍යාපෘති වශයෙන් ඇත්තම් පාසල්වල ඇත්තම් තැන්වල මේක ක්‍රියාත්මක වෙන බව තමයි ඇත්තටම අපට ආරංචි වෙලා තියෙන්නේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දිහා බලනකොට ඒවල පූර්විකාවීම සඳහන් වෙනවා සෞන්දර්ය විෂයන් වල අවශ්‍යතාවය. සෞන්දර්ය විෂයන් වලින් මේ සමාජය යහපත් තත්ත්වයට පත් කරගන්න, එහෙම නැත්නම් නිර්මාණාත්මක මහජනතාවක් නිර්මාණය කරන්න මේ සෞන්දර්ය විෂයන් ඉතාම වැදගත් වෙනවා. මේ තත්ත්වය ක්‍රියාත්මක කිරීමට පෙර කරුණාකර ආධාර පාර්ශවයන්ගෙන් අදාළ නිර්දේශ ලබාගෙන මේවා ක්‍රියාත්මක කරන්න කියන කාරණය මෙසේ නොවුනහොත් මේ සඳහා විරුද්ධ වීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරමු. මේ ගැටලුව සම්බන්ධයෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨ ආචාර්ය සංගමය නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ සෞන්දර්ය මුඛ්‍ය විෂය ධාරාවෙන් ඉවත් කිරීම පිළිබඳ සංගමයේ දැඩි අවධානය යොමුව ඇති බවයි එහි දැක්වෙන්නේ. නිර්මාණශීලී පරිකල්පනයෙන් යුතු මිනිසුන් ගොඩනැගීමටත් දරුවන් තුළ චිත්තවේග සංවර්ධනයටත් සෞන්දර්ය විෂයන්හි දායකත්වයේ පිළිබඳ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන පාර්ශවයන් සංවේදී නොවන්නේ ඇයිද යන්න සැබවින්ම අප හමුවේ ඇති ප්‍රශ්නයක්. ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් හඬ අවදි කරන සියත මෙම සමාජ ගැටලුවේදීත් මේ පිළිබඳ තොරතුරු වාර්තා කරන්නේ සංවේදී පුරවැසියන් පාසල තුලදීම නිහඬ කර හැරීම බරපතල සමාජ අර්බුදයක් වනු ඇතැයි අප තරයේම විශ්වාස කරන නිසායි.
අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මෙම නගරයේ කැණීම් කටයුතු වසර 40ක් පුරා සිදු කිරීමට යෝජනාවක්ද ඉදිරිපත් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඔහු මේ බව පැවසුවේ අනුරාධපුර නගරයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමිනුයි. අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධි පරිශ්‍රය ස්ථාපිත කරන ලද කිලෝවොට් 150ක ධාරිතාවෙන් යුත් සූර්යබල විදුලි පද්ධතිය සසුනට පූජා කිරීම සිදු කෙරුණා. ඒ අටම ස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලිගම හේමරත්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහද සහභාගී වුණා. මේ ප්‍රඥාව නුවණ ලැබීම අපේ වාසාවේ යන අස්පෑදීමේ පින්කම. ප්‍රඥාව අපට අවශ්‍යයි මෙලොව ජීවිතයේදී පරලොව ජීවිතයේදී. ඒ නිසා මේක මෙලොවදී පරලොවදී පින් පිරෙන මහ පින්කමක් හැටියටයි ධර්මයේ සඳහන් වෙන්නේ. දැනට ධර්ම විශ්වවිද්‍යාලයේ සමග අපි එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා මහා විහාරයේ කැණිම් කටයුතු කරන්න. ඒකත් ප්‍රමාද වෙලා තිබුණා. මං කැඳවලා ආපහු අපේ නායක ස්වාමීන් වහන්සේ මතක් කෙරුවෙන් පස්සේ වැඩ කටයුතු කරගෙන යන්න. මං ඒ සඳහා විශේෂයෙන්ම මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහත්මයාත් මේකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒත් මහා විහාරය කියන්නේ අනුරාධපුරයේ කොටසක් විතරයි. තව විශාල කාර්යය තියෙනවා. UNESCO සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය මං ආරාධනා කරා ලංකාවට එන්න කියලා. මං කිව්වා අනුරාධපුර ගැන කතා කරන්න ඕමනේ. එතුමිය අනුරාධපුරටත් එනවා. ඒත් මං එතුමියට දැන් යෝජනාවක් දෙනවා. අපි දීර්ඝකාලීන අවුරුදු 20ක් 30ක් 40ක් අනුරාධපුර මේ කැණුම් කටයුතු කරගෙන යමු කියලා. පුරා විද්‍යා වැඩ කටයුතු. ඒකට වෙනත් රටවල් වල තිබෙන විශ්වවිද්‍යාල හා තවත් ආයතන ගණනාවක් එකතු වෙන්න කැමති. මේ සියලු දෙනාම එකතු කරගෙන ඉදිරියට යන්නයි අපි තීරණය කළා තියෙන්නේ. අනුරාධපුරේ විශේෂ ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කරන්න අපි ක්‍රියා කරමු. දැන්ට සීගිරියට ඒ ප්‍රසිද්ධිය ලැබිලා තියෙනවා. දැන්ට අපි අනුරාධපුරේ ඉඩම් හොයාගෙන යනවා. විශේෂයෙන්ම හෝටල් දාන්න. මං හිතන්නේ ඒකම හෝටලුත් වෙනවා මේ නගරෙත් දියුණු වෙයි. ඒ වැඩ කටයුතු තමයි දැන් අපි එතුමිය ආවහම එන සුමානේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වත්මන් පාලකීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුරු සොයමින් තම පැවැත්ම රැක ගැනීමට උත්සාහ දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මහ කකුලුවා ඇදේට යන නිසා පොඩි කකුලුවෝ තැන් තැන්වල විවිධ කතා කියමින් යන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ගාල්ලේ පැවති සමුළුවකට එක්වෙමිනුයි. දිවිදෙන රණවිරු බලවේගයේ සමුළුව ගාල්ලේදී පැවැත්තුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. වර්තමානයේ රටේ නායකයා පාලකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුරු හොය හොය යන අඩුපාඩුකම් ඌනතාවයන් හොය හොය ඒ ලබා දෙන්නේ රටට ජනතාවටත් වැරදි පූර්වාදර්ශය. ඇත්ත වශයෙන්ම අප කළ යුත්තේ පරමාදර්ශී නායකත්වයක් රටට ලබා දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමන්ගේ කාලවකවානුව අවසන් වෙනකොට තමන්ට හැකියාව තියෙනවා ජනතාව අතරට ගිහිල්ලා ජනතා අනුමැතියට තමන් උලක් කරන්න. එසේ නොකළ යුතුයි කියලා තමන් තීන්දුවක් ගන්නවා නම් නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට ඉඩ ලබා දෙන්නට කටයුතු කිරීම තමයි ශ්‍රේෂ්ඨ නායකත්වයේ විශිෂ්ට නායකත්. නමුත් කනගාටුවෙන් හෝ කියන්නට අද සිදුව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුරු හොය හොය අඩුපාඩුකම් හොය හොය කොහොමද අපි කොතනකින් හරි රිංගල පාලකයාගේ පැවැත්ම රැකගන්න ජනතා පැවැත්ම නෙවෙයි තමන්ගේ පැවැත්ම. මට මම කොහොමද ඉන්නේ මේ මම කොහොමද රැකෙන්නේ. එවන් නිතාමත්ම කනගාටුදායක තත්ත්වයක් අද රටේ නිර්මාණය වෙලා තියෙන. පැරණි කියමනක් තියෙනවා මහ කකුලුව ඇදේට යන විට පොඩි කකුලුව ඇදේට යන්නවද. දැන් මහ කකුලුව දිගින් දිගටම ඇදේට යන මොහොතක පොඩි කකුලුව ටික එක එක තැන්වල එක එක කතා. ව්‍යාපාර කටයුතු වලට මූලික විය යුත්තේ ව්‍යාපාරිකයන් වුවත් අපේ රටේ දේශපාලඥයින් ඊට පෙරමුණගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනුරු කුමාර දිසානායක පවසනවා. වර්තමානයේ සියලුම පාලකීන් මහජන ධනය නාස්ති කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ජාතික ජනබලවේගයේ අම්පාර දිස්ත්‍රික් ජනරැළිය එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් පැවැත්වුණා ඒ සමන්තුරේ නගරයේදී. පහුගියදා කෝටි 875ක් රනිල් වික්‍රමසිංහ වෙන් කරගත්තා. ඡන්ද කරන්න මහජනයාගේ ධනෙ නාස්ති කරනවා. ඒගොල්ලන්ට පුළුවන් මහජනයාගේ ධනෙ නාස්ති නතර කරන්න. ඒක කරන්න බෑ ඒගොල්ලන්ට. සජිත් ප්‍රේමදාසට පුළුවන් මහජනයාගේ ධනෙ නාස්ති නතර කරන්න. එයාට නාස්ති නතර කරන්න බෑ. ඒවා නිවාස අරමුදල කාබාසිදේ කරලා දැම්මා. සංස්කෘතික අරමුදල විනාශ කරලා දැම්මා. රටේ ව්‍යාපාරිකයන්
තමයි බිස්නස් කරන්න ඕන. හැබැයි අපේ රට බිස්නස් ඉන්නේ කාගෙතද? ගොඩක් ඉන්නේ දේශපාලකයෝ අතේ. වාසි කුඩාවල ඉඩම් තියෙන කාටද? ජනාධිපතික පුත්තුන්ට, හිටපු ඇමතිවරුන්ට, පෙට්‍රල් සෙට් කාගෙද? දේශපාලකයෝගේ ගෝලෙව තමයි දෙන්නේ. ගාවලට දෙන්නේ. නීත්‍යානුකූල තියෙන සෙට් ප්‍රමාණිකුත් තියෙනවා. හැබැයි වැඩිපුර තියෙන දේශපාලකයන්ට මොනරාගල සෙට් පහක් තියෙනවා. හිටපු ඇමතිනීට ගම්පා සෙට් තියෙනවා. ඉන්න ඇමතිට බාර් බෙදා ගන්න ඒගොල්ලෝ. වැලිතොට පොළොල් කරන්න ඒගොල්ලෝ. අම්පාර ගල්වල කාගෙද? ඉස්සර හිටියේ මන්ත්‍රී ඇමති කෙනෙක් පී දයාරත්න. ආය ගල්වල තියෙන කාටද? දයාගමගේ. ඉතින් ගල්වල කරන්නේ දේශපාලකයෝ. රත්තපුර පැත්තේ පතල් කරන්නේ කවුද? වැඩිපුර කරන්නේ දේශපාලකයෝ. අරක්කු ෆැක්ටරි කාගෙද? ජොන්ස්ටන්ගේ. එහෙම නැත්නම් නාමල්ගේ යාළුවා මෙන්ඩිස්ගේ. මේගොල්ලෝ රටක් හදන්න කල්පනා කරන්නේ නැහැ. ඒගොල්ලෝ කල්පනා කරන්නේ ඒගොල්ලෝ හැදෙන්න. අවුරුදු 76ක් උනේ ඒක. ආණ්ඩු රට හදන්න කල්පනා කරා නම් අපිට මේ වියසනේ සිද්ධ වෙන්නේ නැහැ. මා පරිමාණ වශයෙන් මෙරටට කජු ආනයනය කරන බව වාර්තා වෙනවා. මේ නිසා දේශීය කජු ව්‍යාපාරයේ සේම ගොවියාද දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි කජු කර්මාන්තය සුරකීමේ ව්‍යාපාරය පවසන්නේ. අපගේ දවසේ ඇත්තම නිෂ්පාදන ධාරතාව දැන් 105ත් 107ත් අතර ප්‍රමාණයක් වෙනවා. නමුත් අපට තාමත්ම විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ වගේ අපි දැවන්ත නිෂ්පාදනය කරන දැවන්ත ආයෝජනය කළා මෙච්චර කර්මාන්ත පටන් ගන්න තියෙනකොට ආනයනික ටින් මාළු දිනපතා පැමිණෙනවා අපේ ලංකාවට. අවුරුද්දකට ඩොලර් මිලියන 130ක් පමණ වියදම් කළා. ඇයි මේ කෑන් ගෙන්නන්නේ කියන එක අපට ප්‍රශ්නයක්. අපගේ දේශීය කෑන් එකක් හැම වෙලේම මිල වැඩි. මොකද අපි මත්ස්‍ය සපයන්නන්ට අපි විශාල මුදලක් ගෙවනවා. අපි මුල කාලයේදී රුපියල් 80ක් වගේ ගෙවපු මිල දැන් ඒ වගේ 6 ගුණයක් විතර වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවට මැතිවෙන්න අපි කෑන් සපයලා තියෙනවා. ලංකාවට ඩොලර් නැති අවස්ථාවක මේ වගේ සැපවීමක් තියෙද්දිත් අපි දන්නේ ඇයි මේම කෑන් ලංකාවට ගේන්නේ කියන එක. Actually, we are having a huge problem with the import of canned fish into this country. So we are requesting the government before this industry diminishes further to step in and stop these imports immediately. ඒ සමගින් සියත උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබදාය දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.